බන්ධනාගාර නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා. රුපියල් 25,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලමිනුයි බන්ධනාගාර නිලධාරීන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන්නේ. මෙම වර්ජනය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට අධිකරණයේ පෙනී සිටින ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිරින ගමගේ නියෝග කර තිබෙනවා. මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අද දිනට නියමිත නඩු සඳහා අධිකරණයට රැඳවියන් ඉදිරිපත් නොකිරීම පිළිබඳව කරුණ සොයා බැලීමෙන් අනතුරුවයි. මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය නිකුත් කරමින් කියා සිටියේ බන්ධනාගාර නිලධාරීන් විසින් සිදු කරන වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි. තවද මෙය අධිකරණයට සිදු කළ බලවත් අපහාසයක් බවයි මහේස්ත්‍රාත්වරයා සිය නියෝගයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ. විශේෂයෙන්ම කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අධිකරණ කටයුතු යැවීම සම්බන්ධයෙන් යම් ගැටලුවක් වුණත් ලංකාවේ සෙසු බන්ධනාගාරවල අධිකරණ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම බන්ධනාගාර නිලධාරීන්ට බන්ධනාගාර ආඥා පනත සහ ආයතන සංග්‍රහය අනුව මෙවැනි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට කිසිසේත්ම අවස්ථාවක් නැහැ. ඔවුන්ගේ වැටුප සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළින් පෙළඹවීමක් කරමින් නිලධාරී උසිගැන්වීමට ලක්කිරීමට කඩාකප්පල්කාරී නිලධාරීන් කීප දෙනෙක් උත්සාහයක් දරලා තියෙනවා. සමාජ මාධ්‍ය හරහා සංවිධානය වූ සියලු නිලධාරීන් සම්බන්ධ විස්තර රාජ්‍ය බුද්ධි අංශ සහ බන්ධනාගාර බුද්ධි සේවාව මගින් මේ වෙන විටත් සනාථ කරගෙන යම් යම් ක්‍රියාමාර්ග ගනිමින් තිබෙනවා. විශේෂයෙන්ම අධිකරණයට රැඳවියන් යොමු නොකිරීම සහ අධිකරණ කටයුතු වලින් බැහැරව සිටීම අධිකරණයට අගෞරව කිරීමක් විදියට සැලකීමටත් අවස්ථාව තියෙනවා. ඉදිරියේදී විනයානුකූල දැඩි ක්‍රියාමාර්ග ගැනීමටත් ඒ වගේම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් බලාපොරොත්තු වෙනවා. වැටුප් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අනද්දන කාර්ය මණ්ඩල සේවකීන් ආරම්භ කළ අඛණ්ඩ වර්ජනය අදත් ක්‍රියාත්මක වනවා. ඒ 19 වන දිනටයි. අපි අත්‍යවශ්‍ය සේවාවලුත් ඉවත් වෙලා 14 වෙනිදා ඉඳන් අද වෙනකොට දින 5ක් ගත වෙලා තියෙනවා. රජයේ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා. මේ තත්ත්වය මැනවින් වටහාගෙන මුදල් අමාත්‍යාංශයේ විසින් මේ සඳහා පිළිතුරු ලබා නොදෙන්නේ නම් වහාම දේශපාලනික මැදිහත් වීමක් සිදු කර ඉතා ඉක්මනින් මේ සඳහා විසඳුම් ලබා දෙන්න. මේ අතර ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේද දීප ව්‍යාප්තව වර්ජනයක් පසුගියදා ආරම්භ කළා. ඒ සිය සේවයට සරිලන වැටුප් ලබා නොදීම, දීමනා ඉහළ නොදෙමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමිනුයි. මේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකම ග්‍රාම නිලධාරී කාර්යාල වසා දමා තිබෙනවා. මේ වර්ජනය ලබන දෙවෙනිදා දක්වා ක්‍රියාත්මක වෙනවා. මේ අතරතුර අපි යම් යම් වෘත්ති ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ සඳහා ජනාධිපතිතුමා මැදිහත් නොවුනොත් අපි දෙවෙනිදා කොළඹට ශ්‍රීලම ග්‍රාම නිලධාරීන් 14 දාම කැඳවලා විශාල උද්ඝෝෂණයක් කරන්න දැනට අපි සංවිධානය කටයුතු කරගෙන යනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.